දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද තියෙන අපිට ඉතාමත් වැදගත් මාතෘකාවක් ඒ තමයි කැපැසිටර්. එහෙමනම් කැපැසිටර්ස් කන්ඩෙන්සර් අපි මේකටම කෙටියෙන් කියනවා කැප් කියලා. කැප් දාරිත්‍රක මේ හඳුන්වන්නේ මේ ඔක්කොම එකම නමකින් හඳුන්වන උපකරණ. මොකද්ද මේ කන්ඩෙන්සරයක් මොකද්ද මේ කැපැසිටර් එකක් කියන්නේ කියලා මල බලන්න ඕන. ඉතාලම සරලයි. මෙන්න මේ ආකාරයට ලෝහ තහඩු දෙකක් අතරට මේ දෙක ලෝහ පරිවාරක ද්‍රව්‍යයක්. පරිවාරක කියන්නේ විද්‍යුත් සන්නායනය නොකරන ද්‍රව්‍යයක් තැබීමෙන් හදන උපකරණයක් තමයි කැපැසිටර් එක. එහෙම නැත්නම් කැප් එක කන්ඩෙන්සර් එක කියලා කියන්නේ. ඇත්තටම මෙයා කරන්නේ ආරෝපණ ගබඩා කිරීමක්. මොකද්ද ආරෝපණ ගබඩා කිරීමක්? එතකොට මේක නිකන් තවත් විදිහකින් බැටරියක් කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තට මේක හරි බැටරියක් තමයි. මොකද්ද ආරෝපණ ගබඩා කිරීම තැබීමක් තමයි මේ කන්ඩෙන්සර් එකකින් කෙරෙන්නේ. බැටරියක් හා සමානව චාර්ජ් කරන්න පුළුවන්. චාර්ජ් කරන වෙලාවට අපි චාර්ජින් කියලා කියනවා. බල්බයක් වගේ දෙයක් හයි කරලා මේකෙන් පත්තු කරන්න පුළුවන් ඔබ දැන් නැති වුණාට. ඒකට අදාළ ගැළපෙන ප්‍රමාණය කන්ඩෙන්සරයක් නම් අපි ඉස්සරහට බලමු. ඒ වෙලාවට අපි ඩිස්චාර්ජින් කියලා කියනවා. හරි. මෙන්න මේ වගේ දෙයකට තමයි කන්ඩෙන්සරයක් කියන්නේ. කැපැසිටර් එකක් කියන්නේ. හරි. එතකොට මතක තියාගන්න මෙන්න මේ කන්ඩෙන්සර් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පෝලරයිස් සහ නන් පෝලරයිස් කියලා. පෝලරයිස් සහ නන් පෝලරයිස් මේක යමක් කියන්න තියෙනවා බටහිර ඉගැන්වීමට අනුව මේකට ඉලෙක්ට්‍රොලයිටික් කියන වචනේ පාවිච්චි කරනවා. ඉලෙක්ට්‍රොලයිටික්. හැබැයි ඔබ දන්නවා අපේ රටේ ඉගැන්වීමේදී ඉලෙක්ට්‍රොලයිටික් කියලා කැපැසිටර් එකක් තියෙනවා. නමුත් ඉතින් මම ඒකයි කිව්වේ මේ බටහිර ක්‍රමේ. අපේ ක්‍රමයට අපි ඉගෙන ගමු. එහෙනම් නන් ඉලෙක්ට්‍රොලයිටික් කියලා කියනවා. පොලරයිස් කියන්නේ මතක තියාගන්න ධන ඍණ ભેදයක් තියෙනවා කියන්නේ. හරිම සරලයි. මොකද්ද ධන ඍණ ભેදයක් තියෙනවා. ඒ කියන්නේ පොලරයිස් කැපැසිටර් එකක් තුල ධන සහ ඍණ කියලා අඬු දෙකක් තියෙනවා. ඒ කියන්නේ ධන ඍණ ભેදයක් තියෙනවා. මෙයාගේ එහෙම ධන ඍණ ભેදයක් නැහැ. එහෙමනම් පොලරයිස් කියන වචනේ මම හිතන ඔබට ගොඩාක් වැදගත් වචනයක් වෙයි. මෙච්චර කාලෙකට ඔබ ඒක ඉගෙනගෙන නැතුව ඇති. මතක තියාගන්න කන් රෙසිස්ටර් වලදී මේ වචනේ ආවේ නැහැ. හේතුව ඇයි? රෙසිස්ටර් වලදී මේ ධන ඍණ ભેද කතාවක් නැහැ. මෙතනදී ආවා. එහෙනම් පොලරයිස් කියන්නේ ධන ඍණ ભેදයක් ඇති උපකරණ. හරි. ඔබට මම හිතනවා දැන් හොඳ දැනුමක් ලැබෙන්න ඇති. ඕකට ඉලෙක්ට්‍රොලයිටික් නන් ඉලෙක්ට්‍රොලයිටික් කියලත් අපිට කියන්න පුළුවන්. අපේ රටේ හැබැයි එහෙම කියන්නේ නැහැ. පොලරයිස් නන් පොලරයිස් කියලා තමයි අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ. මතක තියාගන්න. එහෙනම් කන්ඩෙන්සර් පොලරයිස් සහ නන් පොලරයිස් කියන වර්ග දෙකෙන්ම අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ධන ඍණ ભેද තියෙන කන්ඩෙන්සර් තියෙනවා, ධන ඍණ ભેද නැති කන්ඩෙන්සර් තියෙනවා. දැන් අපි බලමු ලංකාව තුල නෙමෙයි ලෝකෙ තුල තියෙන කන්ඩෙන්සර් වර්ග මොනවද කියලා. හරි. මේ හැම කන්ඩෙන්සරයක්ම මම ලියන ගමන් ඔබට තීරේ දිස් වෙනවා ඒකේ ස්වરૂපය. එතකොට ඔබට අවබෝධයක් ගන්න පුළුවන්. පළවෙනි කන්ඩෙන්සරයට අපි කියනවා ඉලෙක්ට්‍රොලයිටික් ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් කියලා. දෙවැනි එකට මම අපි කියනවා ටැන්ටලම් කන්ඩෙන්සර් කියලා. ටැන්ටලම් කන්ඩෙන්සර් කියලා කියනවා. ටැන්ටලම් කන්ඩෙන්සර් කියලා කියනවා. තුන්වැනි එක සෙරමික් කන්ඩෙන්සර් කියලා කියනවා. හතරවැනි එක මයිකා කන්ඩෙන්සර් කියලා අපිට කියන්න පුළුවන්. පහ මයිල කන්ඩෙන්සර් කියලා අපිට කියන්න පුළුවන්. මේ හැම එකක්ම ඔබට තිරේ දිස්සනවා. ඊළඟ එක මම කියනවා මෙන්න මේක පොඩි මතභේදාත්මක ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ රටේ පොලියෙස්ටර් කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. පොලියෙස්ටර් කන්ඩෙන්සර් කියලා. මේකටම තමයි බටහිර ක්‍රමයට ෆිල්ම් කන්ඩෙන්සර් කියලා කියන්නේ. ඒකට පොලියෙස්ටර් පොලිස්ටරීන් කියන වර්ගවලින් අන්තර්ගත වෙන්නේ මේ ෆිල්ම් කන්ඩෙන්සර් කියන එක. ඊට අමතරව පේපර් කැපැසිටර් කියලා જાතියක් තියෙනවා. කඩදාසි කඩදාසි කන්ඩෙන්සර්. මේව ගොඩාක් බහුලව භාවිතා වෙනව නෙමෙයි. ඊට වඩා වැදගත් එකක් තියෙනවා වේරියබල් කන්ඩෙන්සර්. මේක වැදගත්. මේක අපේ ජීවිතේ අපිට යෙදෙනවා. වේරියබල් කියන්නේ විචල්‍ය දාරිත්‍රක. මං කිය ගන්නත් පැහැදිලි කරද්දි කියලා දෙන්නම්. ඊට අමතරව ඕනනම්
ග්ලාස් කැපැසිටර් කියලා අපිට කියන්න පුළුවන්. මතක තියාගන්න මෙන්න මේ වයින් වැදගත්ම ටික තමයි උඩ ටික. අනිත් ඒවා ඔබ ඇත්තටම දන්නේ නැති වුණත් ගැටලුවක් නැහැ. තියෙන නිසා කිව්වේ මෙන්න මේ ටික ඔබට වැදගත්. මේ වයිදි එතකොට පොලරයිස් සහ නන් පොලරයිස් කියලා කොටස් දෙකකට වර්ගීකරණය කරන්න ඕන. මතක තියාගන්න මේකේ ඉලෙක්ට්‍රෝලයිටික් සහ ටැන්ටලම් පමණයි පොලරයිස් සහ නන් පොලරයිස් වෙන්නේ. සෝරි පොලරයිස් වෙන්නේ. දන ඍණ ભેදයක් තියෙනවා. එහෙනම් මේවා පොලරයිස් ඒවා. සහ ඉතුරු ඔක්කොම ටික මතක තියාගන්න නාන් පොලරයිස් වලට තමයි වැටෙන්නේ. හරි මම හිතනවා දැන් ඔබට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා දාරිත්‍රක ගැන මනා අවබෝධයක් එන්නේ නැති කියලා. අපි දැන් මේ දාරිත්‍රක වර්ග ටික වෙන් වෙන් වශයෙන් ඉගෙන ගන්න වෙනවා. ආඩම පොඩ්ඩක් කන්ඩෙන්සර් වලට මේ රෙසිස්ටර් වලට වඩා නම් ලොකු වෙනවා. ඒකට හේතුව ඔබට තේරෙනවා. මේ හැම එකක්ම කෙසේ වෙතත් වැඩගත් ටික හරි අපිට ඉගෙන ගන්න සිද්ධ වෙන නිසා. හරි බල දැන් අපි බලමු ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්. හරි ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් කියලා අපි කියනවා. ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් කිව්වම අපේ රටේ ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක කිව්වට ඇත්තටම මේක ඇලුමිනියම් කියලාත් ඔබ ලියාගත්තර කමක් නැහැ. බටහිර උරුමයට උගන්වද්දි මේකට කියන්නේ ඉලෙක්ට්‍රොලයිටික් ඇලුමිනියම් කැපැසිටර් කියලා. හරි ඒකෙන් අදහස් කරන්නේ මේ කන්ඩෙන්සරේ ඇලුමිනියම් කියන ලෝහය පාවිච්චි කරලා තමයි මෙන්න මේ තහඩු දෙක ඇලුමිනියම් කියන ලෝහය ඔබට තිරේ දිස්සෙන ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සරේ ඔබ ඉතාමත් ප්‍රසිද්ධ ඔබ දන්නා මෙන්න මේ බැරල් ටයිප් එකේ මේ කන්ඩෙන්සරේ තමයි මොකද්ද ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් කියලා කියන්නේ. හරිම සරලයි. මේකේ ධන ඍණ ભેදයක් තියෙනවා. අඬු දිග අඬ ධන ලෙසත් කොට අඬ ඍණ ලෙසත් හඳුන්වනවා. ඍණ අග්‍රය ගාමින් මෙන්න මේ ආකාරයට ඍණ සංකේතමත් කරලා තියෙනවා. එහෙනම් මේකේ ඔබට පුළුවන් ඉතාම සරලව මෙහි අගය සෝරි ධන ඍණ අඳුර ගන්න. ඊට අමතරව මේකේ මයික්‍රෝ ෆැරඩ් සහ ෆැරඩ් ලෙවල් එකෙන් දත්ත මැනීම සිද්ධ කරනවා. ඒ වගේම අමතක කරන්න එපා මේක වෝල්ට් 700ක පරාසයක් දක්වා පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම මතක තියාගන්න මේක පාවිච්චි කරනවා අපි කියනවා ස්මූතින් සහ ෆිල්ටරින් කියලා. මේ වචන දෙකම එකයි. මේකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දේ. ස්මූත් කරනවා කියන්නේ සුමට කරනවා කියන්නේ, ෆිල්ටර් කරනවා කියන්නේ පෙරනවා කියන එක. සුමට කිරීම, පෙරීම වගේ දේක් මේකට ගැලපෙන්නේ කොහොමද? මෙතනදි සිද්ධ වෙන්නේ මතක තියාගන්න ඉතාම සරලයි. ඔබ හොඳටම දන්නවා AC කරන්ට් එකක් DC බවට පරිවර්තනය කිරීමේදී මෙන්න මේ ආකාරයට සේතුවක් ගහලා අපි මේ වගේ DC කරන්ට් එකක් ගන්නවා. අපි හිතමු මේකට බල්බ් එකක් හයි කරොත් මතක තියාගන්න මේ බල්බ් එක ගැස්සීමකට ලක් වෙනවා. නමුත් මෙතනට කැපැසිටර් එකක් කන්ඩෙන්සර් එකක් දැම්මොත් දැනරින ભેදයක් තියෙන මේ වගේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක් දැම්මොත් මේ බල්බ් එකේ ගැස්සෙන එක නැති වෙලා සුමට වෙනවා, ෆිල්ටර් වෙනවා. ඕක තමයි කතාව. ස්මූතින් කියන්නේ ඔන්න ඕක. ෆිල්ටරින් කියන්නේ ඕක. ස්මූත් කරනවා කියනවා. ෆිල්ටර් කරනවා කියනවා. අන්න ඒ වගේ වැඩවලට අපි මේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් පාවිච්චි කරනවා. හරි. එතකොට මේ කන්ඩෙන්සර් එකක් ගත්තොත් අපි හිතමු මෙහෙම ගත්තොත් මේ කන්ඩෙන්සරේ ඔබ දන්නවා දැන් දනරින ભેදයක් තියෙනවා. මේ පැත්ත ඍණ කියලා තිබුණොත් මේක මල්ටිමීටරයක් පාවිච්චි කරලා ඔබ මේක චෙක් කරද්දී කොහොමද චෙක් කරන්නේ? එතකොට මල්ටිමීටරය තුළ ඔබ අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? මල්ටිමීටරය තුළ ඔබ මේ රෙසි කන්ඩෙන්සර් රේන්ජ් එකට දාන්න ඕන. දාල ඉවර වෙලා මතක තබා ගන්න මොකද්ද කරන්න ඕන? ධන ඍණ මාරු කරන්න බැහැ මේක. ධනට ධන සහ ඍණට ඍණ මෙන්න මේ ආකාරයට තියලා තමයි එහි අගය කියවීම සිද්ධ කරන්නේ. හොඳට මතක තියාගන්න. ඕක තමයි මොකද්ද ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක් චෙක් කරන විදිය, බලන විදිය. ඉතාමත්ම සරලයි. ධන ඍණ ભેදයක් හරිම සරලයි. මොකද වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා මොකද්ද මේකේ මයික්‍රෝ ෆැරඩ් සහ ෆැරඩ් මේ වලින් තමයි ඒකක කියවීම සිද්ධ වෙන්නේ. මේකේ කිසිම ගණනය කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද 220යි මයික්‍රෝ ෆැරඩ්, 0.22 මයික්‍රෝ ෆැරඩ් ඔය ආකාරයට එයාගේ අගේ එයා කියවනවා. මේ ලියලා තියෙනවා 50යි වෝල්ට් ඔය ආකාරයට එයා පාවිච්චි කරන වෝල්ටීයතාවය සහ කන්ඩෙන්සරේ අදාළ අගේ කැපැසිටන්ස් එක මේක කියවීම සිද්ධ කරනවා. එතකොට මේකේ මම තවත් දෙයක් කියන්න ඕන. ඔබ දන්නවා මේ ෆැරඩ් ගැන කතා කරොත් පිකෝ ෆැරඩ්, නැනෝ ෆැරඩ්, මයික්‍රෝ ෆැරඩ්, මිලි ෆැරඩ් කියලා තියෙනවා. පී කියනවා පිකෝ, උඩාම එක නැනෝ නෙවෙයි පිකෝ. සිම්පල් එන් කියනවා නැනෝ. මේක කලිනුත් මං කියලා දුන්නා.
ඊළඟට මියු කියනවා මේ මියු කියන අකුර ග්‍රීක හෝඩියේ එකට කියන්නේ මයික්‍රෝ කියලා මියු කියන්නේ නැහැ මෙතනදී මයික්‍රෝ සිම්පල් එම් වලට මිලි කියලා කියනවා සාමාන්‍ය ෆැරඩ් වලට ෆැරඩ් කියලා කියනවා එහෙමනම් මතක තියාගන්න මෙන්න මේ එක අතර සම්බන්ධයත් ඔබ දැනගන්න ඕන පිකෝ ෆැරඩ් 1000ක් 1 නැනෝ ෆැරඩ් වෙනවා නැනෝ ෆැරඩ් 1000ක් 1 මයික්‍රෝ ෆැරඩ් වෙනවා මයික්‍රෝ ෆැරඩ් 1000ක් 1 මිලි ෆැරඩ් වෙනවා මිලි ෆැරඩ් 1000ක් 1 ෆැරඩ් කියලා හඳුන්වනවා එහෙමනම් මතක තියාගන්න මේ ඒකකයේ ෆැරඩ් F කියන්නේ ෆැරඩ් කියන විද්‍යා ෆැරඩේ කියන විද්‍යාඥයාට ගෞරව කිරීමක් වශයෙන් ෆැරඩ් කියලා දාලා තියෙනවා කුඩාම ඒකකයේ පිකෝ කියලා මතක තියාගන්න නැනෝ නෙවෙයි පිකෝ නැනෝ මයික්‍රෝ මිලි පිළිවෙල මතක තියාගන්න කුඩාම ඒකකයේ හරි එහෙනම් ඒකත් ඔබ දන්නවා දැන් එතකොට මයික්‍රෝ ෆැරඩ් සහ ෆැරඩ් ලෙවල් එකෙන් තමයි ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් මැනීම සිද්ධ කරන්නේ. හරි. මෙතනින් මේක ඉවර වෙන්නේ නැහැ. ඔබ දන්නවා SMD කැපැසිටර්ස් ගැන. SMD කැපැසිටර්ස් වල SMD ඉලෙක්ට්‍රොලයිටික් කැප් එකක් කියලා එකක් තියෙනවා. හරිද? SMD ඉලෙක්ට්‍රොලයිටික් කැප් එක කියන්නේ අර විදියම බැරල් ටයිප් එකක්. මෙන්න මේ ආකාරයට මේ විදිය බැරල් ටයිප් එක මේ පැත්තේ ඍණ අග්‍රය පැත්ත මෙන්න මේ ආකාරයට පාට කරලා තියෙනවා ඔබට තිරේ දිස්වේවි ඊට අමතරව මෙතනින් වෝල්ටේජ් එක සහ මෙතනින් ඔබට ඒ අගය ලියලා තියෙනවා එහෙනම් SMD කැපැසිටර් එකක් අපි අඳුරගන්නේ මෙන්න මේ තිරේ දිස්වන විදියට බැරල් ටයිප් එකක් ඍණ අග්‍රය පැත්ත තමයි පාට කරලා තියෙන්නේ මතක තියාගන්න මේකේ අඬු අර සාමාන්‍ය විදිහට බෝඩ් එක විදගෙන යන්නේ නැහැ ඒකට හේතුව තමයි SMD එකක් ඔබ දන්නවා සර්ෆේස් මවුන්ට් එකක් මේ විදිහට තමයි පාස්සන්නේ එහෙනම් අඬු දෙක මෙහෙම දෙපැත්තට පෑසීම තමයි සිද්ධ වෙන්නේ උඩින් බැලුවම පේන විදිහ තමයි මම මේ කිව්වේ මෙන්න මේ ආකාරයේ බැරල් ටයිප් එකක් තමයි SMD ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකක් විදිහට අපි හඳුන්වන්නේ එකක් ගත්තොත් මතක තියාගන්න අපි උදාහරණ කීපයක් බලමු මේ ආකාරයට ඍණාග්‍රය පැත්ත මේ විදිහට පාට කරලා තියෙනවා ඊට පස්සේ අපි හිතමු 227යි 16යි වෝල්ට් කියලා තියනවා කියලා. මෙන්න මේකත් අර රෙසිස්ටර් වල කලර් කෝඩ් එක වගේ ඔබට යම්කිසි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මේ 227 කියන එකේදී ඔබ මෙතනින් වෙන් කරන්න ඕන ඉලක්කම් තුනකින් යුක්ත වෙනකොට දකුණු පැත්තට එකකුත් වම් පැත්තට ඉලක්කම් දෙකකුත්. තියලා 22 වැඩි කිරීම මෙන්න මේ 7 කියන්නේ 1.7යි කියන එක. 1 2 3 4 7යි. එහෙමනම් 22 වැඩි කිරීම 22 වැඩි කිරීම 1.7යි පිකෝ ෆැරඩ් තමයි තියෙන්නේ. මේක 1000න් බෙදුවොත් අපිට ගන්න පුළුවන් මොකද ඔබ දන්නවා නැනෝ ෆැරඩ් නම් 1.4යි නැනෝ ෆැරඩ් කියලා කියන්න පුළුවන්. එක නෙවෙයි 22.4යි නැනෝ ෆැරඩ්. මේක තවත් වරක් 1000න් බෙදුවොත් මෙතනින් බෙදෙනවා 220යි මයික්‍රෝ ෆැරඩ් කියලා අපිට කියන්න පුළුවන්. 220යි මයික්‍රෝ ෆැරඩ් 16යි වෝල්ට් වලින් යුක්ත මේ SMD ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් එකක් තමයි ඒ ගණනය කිරීම සිද්ධ කරන්නේ. හරි. අපි බලමු තවත් එකක් කොහොමද ඔය ආකාරයට විසඳන්නේ කියලා. අපි බලමු 473 කියලා තියෙනවා. මෙතනින් 10යි වෝල්ට් කියලා තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න 473 ඉලක්කම් තුනකින් යුක්ත නම් මේ විදිහට වෙන් කරනවා. 47 වැඩි කිරීම 1.3 10යි වෝල්ට් කියලා කියනවා. හරි. එතකොට මේක 47000යි පිකෝ ෆැරඩ් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ දෙන්නේ පිකෝ ෆැරඩ් වලින් මේකම අපිට ලියන්න පුළුවන් 47000යි නැනෝ ෆැරඩ් කියලා. 47යි නැනෝ ෆැරඩ් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. මම හිතනවා ඔබට මේ ගණනය කිරීම සම්බන්ධ මනා අවබෝධයක් ලැබෙන්නේ ඇති කියලා. එතකොට ඒ වගේම තවත් එකක් බලමු. මෙන්න මෙහෙම කැප් තියෙනවා. මෙන්න මේ වගේ කැප් එකක් આવොත් ඔබට යමක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඔබට තිරයේ දිස්සෙන ආකාරයේ කැප් එකක් આવොත් 22යි J මෙන්න මේ ආකාරයට තව අකුරු ටිකක් තියෙනවා. යට මෙතන ඉලක්කම් ටිකක් තියෙනවා. මතක තියාගන්න
මෙන්න මේ ආකාරයට ආවොත් මතක තියාගන්න ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර්ස් වල SMD කැපැසිටර්ස් වල අගයන් ටිකක් තියෙනවා වෝල්ටේජ් වලට අදාළව. එම වෝල්ටේජ් වලට අදාළ අගයන් ටික ඔබ ලියා ගන්න ඕන. ඔන්න chart එක ඔබට තිරයේ දිස් වෙනවා. මම මේ අගයන් ටික කිව්වොත් E මගින් වෝල්ට් 1.5ක් නියෝජනය කරනවා. එතකොට මේ සංකේත ටික ඔබ දැනගත යුතුයි. මම කියන්නේ මතක තබා ගන්න ඕනේ කොහේ හරි ලියලා තියා ගන්න. G මගින් වෝල්ට් 4ක් නියෝජනය වෙනවා. J මගින් වෝල්ට් 6.3ක් නියෝජනය වෙනවා. A මගින් වෝල්ට් 10ක් නියෝජනය වෙනවා. C මගින් වෝල්ට් 16ක් නියෝජනය වෙනවා. කැපිටල් E වෙන ඕන මතක තියාගන්න. සිම්පල් E කැපිටල් E දෙකම තියෙනවා. කැපිටල් E මගින් වෝල්ට් 25ක් නියෝජනය වෙනවා. සිම්පල් E මගින් වෝල්ට් 2.5ක් නියෝජනය වෙනවා. ඒ වගේම V මගින් වෝල්ට් 35ක් නියෝජනය වෙනවා. H මගින් වෝල්ට් 500ක් නියෝජනය වෙන වෝල්ට් 50ක් නියෝජනය වෙනවා. ඒ වගේම J සිම්පල් J තියෙනවා, කැපිටල් J තියෙනවා. වෝල්ට් 63ක් නියෝජනය වෙනවා කියලා අමතක කරන්න එපා. ඒ වගේම K වගින් වෝල්ට් 80ක් නියෝජනය කරනවා. A 2A තියෙනවා 2A මගින් වෝල්ට් 100ක් නියෝජනය වෙනවා. එතකොට මෙන්න මේ අගයන් ටික දන්නේ නැතුව අපිට අනිත් වර්ණ කේතයේ යටතේ මොනවා හරි කන්ඩෙන්සර් එක අගයක් දුන්නොත් ගණනය කිරීම අපිට කරගන්න බැරි වෙනවා. දැන් අපි බලමු මේ අකුරු ටිකක් පාවිච්චි කරලා SMD ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එක ගණනය කිරීමක් කරන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ ආකාරයට තියෙනවා කියලා හිතන්න. මේ ඍණාග්‍රය මෙතන 22 තියෙනවා, සිම්පල් J තියෙනවා, HA කියලා තියෙනවා, තව අකුරු ඉලක්කම් ටිකක් තියෙනවා. මතක තියාගන්න මෙන්න මේ 22 කියන්නේ 22යි මෙතෙන්දි නියෝජනය කරන කලර් කෝඩ් එක තමයි මයික්‍රෝ ෆැරඩ් පිකෝ ෆැරඩ් නෙවෙයි. J වලට අදාළ අගය ඔබ අර වගුවෙන් බලන්න ඕන. J කියන්නේ 6.3යි. එහෙනම් 22යි මයික්‍රෝ ෆැරඩ් 6.3යි වෝල්ට් යටතේ නියෝජනය කරන කැප් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ක්‍රම දෙකක් කියලා හොඳට මතක තියාගන්න. කෙලින්ම වෝල්ටේජ් එකත් එක්ක ඉලක්කම් තුනකින් යුත් මේ කැප් එකක් දුන්නොත් එතනදී අපි පිකෝ ෆැරඩ් වලින් මනින අතර ඉලක්කම් දෙකක් එක්ක මේ වගේ අකුරක් දුන්නොත් ඉලක්කම් දෙකක් හෝ තුනක් එක්ක මේ වගේ අකුරක් දුන්නොත් එතනින් කියන්නේ මතක තියාගන්න මයික්‍රෝ ෆැරඩ් කියලා. අපි තවත් උදාහරණයකට යමු. මෙතන මේ පැත්තේ ඍණාග්‍රය තියෙනවා. එතකොට අපි දුන්න මෙතන 100 තියෙනවා, 50 තියෙනවා, G තියෙනවා. එතකොට අපි බලමු මෙතන කිසියම් අගයක් ටිකක් තියෙනවා. මෙතන 100යි කියන්නේ 100යි මයික්‍රෝ ෆැරඩ්. මෙතන 50 කියන්නේ නම් 50යි වෝල්ට් කියන එක. ඒකේ අගය ඔය ආකාරයටම නිරූපණය වෙනවා. හරි. අපි තවත් එකක් බලමු. හරි. එතකොට දැන් ඔබට හිත ඔබට තේරෙනවා මෙන්න මේ ආකාරයට කන්ඩෙන්සර් වල ක්‍රම දෙකක් යටතේ අපිට මේ ගණනය කිරීම සිද්ධ කරන්න වෙනවා. එහෙමනම් ඔන්න ඔය ආකාරයට අපිට ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකක් ගැන මම හිතනවා ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. ඊළඟට ඔබට තියෙන කැප් එක තමයි ටැන්ටලම් කැපැසිටර්. ටැන්ටලම් කැප් එක. ටැන්ටලම් කියන්නේ ලෝහයක්. ඒතකොට ටැන්ටලම් කියන ලෝහය පාවිච්චි කරලා හදපු කැප් එකත් ටැන්ටලම් කැපැසිටර් එක හැටියට හඳුන්වනවා. මතක තියාගන්න ටැන්ටලම් කැපැසිටර් එක කියන්නේ ඒත් පොලරයිස් කැපැසිටර් එකක්. ඒ කියන්නේ ධන ඍණ තියෙන කැප් එකක්. එහෙමනම් ධන ඍණ ભેදයක් තියෙන මේ වගේම කැපැසිටර් එකක් තමයි ඔබට තිරයේ දිස් වෙනවා. ටැන්ටලම් කැපැසිටර් එක මෙන්න මේ හැඩයෙන් යුත් ටිකක් අමුතු හැඩයක් තියෙන, වැඩි ඔබ දැකලා නැතුව ඇති. හැබැයි ධන ඍණ ભેදයක් තියෙනවා. මතක තියාගන්න දිගාණ්ඩ ධන කොටාණ්ඩ ඍණ වනවට අමතරව යා ධනාග්‍රය කෙලින් කැප් එක ඇතුලෙන් ධන නියෝජනය කරනවා කියලා අමතක කරන්න එපා. ඒකට තමයි අපි ටැන්ටලම් කැපැසිටර් එකක් කියලා කියන්නේ. ඔබට තිරයේ දිස්වේවි ටැන්ටලම් කැපැසිටර් එකක්. ඒ වගේම අපි බලමු මේ ටැන්ටලම් කැපැසිටර් එක තියෙන්නේ මොන වගේ ගුණාංගද කියලා. මතක තියාගන්න ටැන්ටලම් කැපැසිටර් එක නැනෝ ෆැරඩ් ලෙවල් එකේ ඉඳලා මිලි ෆැරඩ් ලෙවල් එකට යනවා. අරකට වඩා ප්‍රමාණයෙන් උඩයි, ස්මෝල්. හරිද? වෝල්ට් 500ක් අගයක් දක්වා එයාට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම 10% වගේ ප්‍රමාණයක
අඩු වැඩි වෙනස් වීමකට භාජනය වෙනවා කියලා අමතක කරන්න එපා. ඒ කියන්නේ 100ක් තිබුණොත් එයා 120යි මයික්‍රොෆැරඩ් නැනෝෆැරඩ් හරි ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම 80යි නැනෝෆැරඩ් වෙන්නත් පුළුවන්. ඒකට හේතුව යම්කිසි ලොකු පරාසයක විචලනීය වීමක් වෙනස් වීමක් තියෙනවා. මෙයාගේ ඉතාමත් වැදගත් ගුණාංගයක් තමයි ඉහළ උෂ්ණත්වය යටතේ වැඩ ගන්න ඔය වාහනවල සමහර කම්පෝනන්ට් වලට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. සමහර කන්ඩෙන්සර් උෂ්ණත්වය වැඩි වෙනකොට රත් වෙනකොට ලීක් වීමක් වගේ වෙලා අදාළ ප්‍රතිඵලය දෙන්නන්නේ නැති වෙන්න පුළුවන්. ටැන්ටලම් කැපැසිටි එක ගත්තොත් ඕ හීට් වෙන තැන් වලට ඉතාමත් හොඳයි, කල් පැවැත්ම ඉතාමත්ම හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ ඔබ තිරේ දිස් දැක්ක ටැන්ටලම් කැපැසිටි එකේ ඔබට ගණනය කිරීම කරන්න තරම් අපහසුවක් නැහැ. ඒකේ අගේ තියෙනවා දන්නරින බේදේ තියෙනවා, වෝල්ටේජ් එකක් තියෙනවා. හැබැයි ඒ වගේම අමතක කරන්න එපා, මේ ටැන්ටලම් කැපැසිටි එකේ ඔබට තියෙනවා SMD ටැන්ටලම් කැපැසිටර්. ඒකත් ඔබ දැනගන්න ඕන. දැන් ඔබ පළවෙනි මම ෆෝන් පාඩමේ ඉගෙනුවේ ඔබට සාමාන්‍ය කැපැසිටි එකක් විතරයි. මොකද්ද SMD ටැන්ටලම් කැපැසිටර් කියලා જાතියක් තියෙනවා. ඔබට තීරේ දිස් වෙනවා මෙන්න මේ දුඹුරු පාට. දුඹුරු පාට හෝ මේක කොහොමද අපි කියන්නේ කහ පාටද? කහ දුඹුරු මිශ්‍ර මෙන්න මේ පාට කැප් එකක් තියෙනවා නම් ඒ කැපැසිටර් එකට අපි කියනවා මොකද්ද SMD ටැන්ටලම් කැපැසිටර් එකක් කියනවා. එතකොට SMD ටැන්ටලම් කැපැසිටර් එකකත් දනරින ભેදයක් තියෙනවා. ඔබ හොඳටම දන්නවා පෝලරයිස් ඩිවයිස් එකක් තමයි මේකෙන් කියන්නේ. එතකොට මේ ආකාරයට තිබුණම ඔබට පේනවා මෙන්න මෙහෙම පටියක් තියෙනවා. මෙන්න මේ පටියෙන් කියන්නේ ඍණ අග්‍රය නෙවෙයි ධන අග්‍රය. එහෙනම් SMD ටැන්ටලම් කැපැසිටර් එක ධන ඍණ හඳුර ගන්න පුළුවන්. පටියක් මගින් ඊට වැඩි තද පාටේ නියෝජනය කරන්නේ ධන අග්‍රය. එයාගේ තියෙනවා 33යි මෙහෙම තියෙනවා මියු 16යි වෝල්ට්. මේකෙන් කියන්නේ 33යි මයික්‍රොෆැරඩ් 16යි වෝල්ට් කියන ප්‍රමාණයෙන් යුත් ටැන්ටලම් කැපැසිටර් එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඒ වගේම ඔබ විසින් අමතක කරන්න එපා මේ වගේ කැපැසිටර්ස් ගත්තම මේවයි සමහර ඒවායි තියෙනවා මෙන්න මේ කළු පාට කැපැසිටර්ස්. දැන් ඔබට තිරේ දිස්සනවා මෙන්න මේ වගේ කළු පාට කැපැසිටර් එක. ඒකෙත් මතක තියාගන්න එක පැත්තක් නිකන් සිල්ව පාටෙන් වගේ පාට කරලා තියෙනවා ඔබට පේනවා. සිල්ව පාටෙන් පාට කරලා තියෙන ඒකෙත් ධන පැත්ත. එහෙමනම් 475යි ඊ කියලා කිව්වොත් අපි බලමු මේක කොහොමද ගාන හදලා බලන්නේ කියලා. 475 කියන්නේ ඔබ දන්නවා ඉලක්කම් තුනකින් ආවොත් මේ විදිහට වෙන් කරන්න ඕන 47.5කින් නියෝජනය වෙනවා. 47.5 පිකෝ ෆැරඩ් කියලා අමතක කරන්න එපා ඒ වගේ වෙලාවට. ඒක ඊළඟට 1000න් බෙදුවොත් 47.2 නැනෝ ෆැරඩ් වෙනවා. තව දුරටත් බෙදුවොත් 4.7 මයික්‍රෝ ෆැරඩ් කියන්න පුළුවන් ඔබට. ඒ වගේම කැපිටල් ඊ මගින් කැපිටල් ඊ අකුර මගින් වෝල්ටේජ් එක නියෝජනය කරනවා 24 වෝල්ට් යටතේ 4.7 මයික්‍රෝ ෆැරඩ් දාරිත්‍රකයක් තමයි ඔබට මේ තියෙන්නේ කියලා අමතක කරන්න එපා. හරි. මම හිතනවා ඔබට SMD ටැන්ටලම් කැපැසිටර් ගැන හොඳ අවබෝධයක් ඉන්නේ නැති. මල්ටිමීටරයක් පාවිච්චි කරලා මේක මැනීම සිද්ධ කරනවා නම් මේකේ ධන ඍණ ભેදයක් පැහැදිලිවම තියෙනවා කියලා ඔබ දන්නවා. මේක කැපැසිටර් රේන්ජ් එකට දාලා ධනට ධන සහ ඍණට ඍණ මේ ආකාරයට තියලා අගය මනින්න. මේ ආකාරයට තියන්න එපා ධන ඍණ මාරු කරලා. හොඳට මතක තියාගන්න. මේවා තාම අපි මේ කතා කරන්නේ ධන ඍණ ભેදයක් තියෙන රෙසිස්ටර් කැපැසිටර්ස් කියලා අමතක කරන්න එපා. හරි. දැන් එතකොට ඔබට ටැන්ටලම් කැපැසිටර් ගැනත් මනා අවබෝධයක් ආවා. දැන් මං හිතන්නේ ඊට පස්සේ තියෙනවා අපිට ගොඩක් වැදගත්ම කැපැසිටර් එකක්. ඒ තමයි මොකද්ද? සෙරමික් කැපැසිටර්. අපි යමු මේ මාතෘකාවට. සෙරමික් කැපැසිටර්. ඇත්තටම සෙරමික් කැපැසිටර් ගැන කියනවා නම් සෙරමික් කැපැසිටර් තමයි මං හිතන්නේ බහුලවම පාවිච්චි වෙන කැපැසිටර් ජාතිය. ඔබට තීරේ දිස්සනවා. අපිට කියන්න පුළුවන් පරිප්පු වැට කියලා. හුඟක් කට්ටිය මේකට පරිප්පු වැට ගන්න පරිප්පු වැට කියලා කියනවා. මොකද මේක පරිප්පු වැටයක් වගේ කුඩාවට මෙහෙම තියෙන මේ වගේ අඬු දෙකක් තියෙන උපකරණයක් නිසා. හරි. ආරවට බැරල් ටයිප් කියලා කියනවා මේ අපි පාවිච්චි කරන වචන. බැරල් ටයිප් කන්ඩෙන්සර් මේක පරිප්පු වැට ආකාරයේ කන්ඩෙන්සර් කියලා දන්නේ නැති කට්ටිය කියනවා. එහෙනම් සෙරමික් කන්ඩෙන්සර් කියන්නේ සෙරමික් කැපැසිටර් කියන්නේ ලෝකේ බහුලවම පාවිච්චි වෙන ඉතාමත්ම වැදගත් කන්ඩෙන්සරයක්. ඉතාමත් වැදගත් non polarized device එකක්. එහෙනම් මෙයාට ධන ඍණ කියලා එකක් නැහැ. ධන ඍණ ભેදයක් නැහැ.
එහෙමනම් ඔබ මේ වගේ කන්ඩෙන්සරයක් මනින්දි ඉතාම සරලයි ඔබට ධනක් පිනක් හොයන්න දෙයක් නැහැ කෙලින්ම මේ රේන්ජ් එකට දාලා ඕනම එකක් ඕනම එකකට තියලා අපි මේකේ අගය කියවන්න පුළුවන් අන්න ඒක තමයි සෙරමික් කැපැසිටර් එක තියෙන වැදගත්කම හැබැයි මේ සෙරමික් කැපැසිටර්ස් වල රීඩ් අගයන් කියවද්දී ඔබට තරමක් සංකීර්ණයි මොකද විශාල ප්‍රමාණයක් සෙරමික් කැපැසිටර්ස් තියෙනවා ගණනය කිරීම වලට අදාළ ඒ වගේම මතක තියාගන්න මේ සෙරමික් කැපැසිටර් එකක් ගත්තම ලෝකේ වැඩිම පාවිච්චි වෙන කැපැසිටර් එක සෙරමික් කැපැසිටර් එක කියලා කියන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මෙයාගේ විචලනය වෙන්න පුළුවන් හැකියාව වෙනස 0.05ක්. ඒ කියන්නේ 100කට 0.05ක් වගේ ඉතාම කුඩා ප්‍රමාණයක්. උදාහරණයක් හැටියට ඔබට ඔබ නිකන් කිව්ව 5යි කියලා එයා 4.95 ඉඳලා 5.05ක් වගේ අගයකට තමයි වෙනස් වෙන්න පුළුවන්. ලොකු පරාසයක වෙනස් වෙන්නේ නැහැ. ඔබ දැක්ක කලින් ඉලෙක්ට්‍රොලයිටික් ඒවා වගේවා 100ට 20ක වගේ රේන්ජ් එක වෙනස් වුණා. ඒ වගේම ඔසිලේටර්ස් හයි ෆ්‍රීකවන්සි උපකරණ වලට මේක පාවිච්චි වෙන ඉතාමත් හොඳ කැපැසිටර් එකක් තමයි සෙරමික් කැපැසිටර් කියලා අපි කියන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ සෙරමික් කැපැසිටර්ස් වල ගණනය කිරීම යම් මට්ටමකට අරිට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා කියලත් ඔබ විසින් අමතක කරන්න එපා. දැන් අපි බලමු සෙරමික් කැප් එකක් අරගෙන කොහොමද එයාගේ අගයන් සොයන්නේ කියලා. හරි. එතකොට කන්ඩෙන්සරයක් ගත්තම මේ ආකාරයට මෙන්න මේ කන්ඩෙන්සරේ මේ කැප් එකේ මෙහෙම තියෙන්නේ මේ වගේ පරිප්පු වැට ආකාරයට අපි හිතමු 40 40ලා යටින් ඉරිකැලක් ගහලා තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න මේකෙන් කියන්නේ සෙරමික් එකක් පටල ගන්න එපා සෙරමික් කැප් එකක 47යි පිකෝ ෆැරඩ් කියලා තමයි මේක අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තවත් කැප් එකක් අරගෙන මේ ආකාරයට තිබිලා මෙතන 10යි කියලා තියලා ඉරක් ගහලා තිබ්බොත් ඒකෙන් අදහස් කරන්නේ 10යි පිකෝ ෆැරඩ් කියලා. එහෙමනම් ඔබ දැනගන්න ඕන කරුණ තමයි සෙරමික් කැප් එකක මේ අගේ හැම වෙලෙම අපිට නියෝජනය කරන්නේ පිකෝ ෆැරඩ් මගින්. ඒ වගේම තවත් කැප් එකක් තිබුණා කියලා හිතන්න 40 40ලා යටින් ඉරක් ගහන්නේ නැතුව මේ ආකාරයට ඒකෙන් කියන්නේ 47යි පිකෝ ෆැරඩ්ම තමයි. නමුත් මතක තියාගන්න යටින් ඉර ගහලා තියෙන කැප් එකක් වෝල්ට් 100ක් රේන්ජ් එකේ පාවිච්චි කරන්න පුළුවන්. යටින් ඉර ගහලා නැත්නම් එයාගේ වෝල්ටේජ් එක ඊටත් වැඩිය වැඩි වෝල්ට් 500ක රේන්ජ් එකක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙනම් මේක වෝල්ට් 100 රේන්ජ් එකක් මේක වෝල්ට් 500 රේන්ජ් එකක් දක්වත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර කැප් වල යටින් අදාළ වෝල්ටියතාව ලියලා තියෙනවා. එතකොට නම් හරිම සරලයි. අපිට මෙතන 47යි ලියලා 2 kV කියලා තියෙනවා. කිලෝ වෝල්ට් 2 වෝල්ට් නම් 2000ක් දක්වා 47යි පිකෝ ෆැරඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. එතකොට දැන් අපි බලමු මේකේ තවත් ගණනය කිරීමක් කරන්න. තවත් සෙරමික් කැපැසිටර්ස් වල මම මේ ඔබට හැම જાතියක්ම ගැන කියලා දෙනවා. තවත් සෙරමික් කැපැසිටර්ස් තියෙනවා 4R1 කියලා. 4R1 කියන්නේ 4.R වලින් ඔබට මතකයි SMD රෙසිස්ටර්ස් වලත් කියලා දුන්නා. දශම තිත කියනවා 4.1 පිකෝ ෆැරඩ් කියලා නියෝජනය වෙනවා. ඒකත් ඔබ විසින් අමතක කරන්න එපා. හරි. දැන් අපි පොඩ්ඩක් ලොකු සෙරමික් කැප් එකකට යමු. ලොකු කියන එකෙන් අදහස් කරේ ඉලක්කම් 3ක්. අපි හිතමු 102යි මෙන්න මෙහෙම තියෙනවා කැප් එක. මේකෙන් අදහස් කරන්නේ ඔබ දන්නවා 102 ලිව්ව ගමන් ඉලක්කම් 3 නම් දකුණු පැත්තේ ඉලක්කම් වෙන් කරනවා මේ විදියට. එතකොට 10 වැඩි කිරීම 1.2 පිකෝ ෆැරඩ් කියලා අමතක කරන්න එපා. 10යි පිකෝ ෆැරඩ්. ඔබ දන්නවා පිකෝ ෆැරඩ් 1000ක් 1 නැනෝ ෆැරඩ් කියලත් අමතක කරන්න එපා. අපි තවත් ගණනය කිරීමක් කරමු. තවත් සෙරමික් කැපැසිටර් එකක් තියෙනවා ඔබට පේනවා මේ ආකාරයට 103යි කියලා. නම් මේ වගේ ලිව්වා දකුණු පැත්තක වෙන් කරා 10 වැඩි කිරීම මෙතන තියෙන ඉලක්කම් ගන්නට 1.0 යොදනවා. මෙතන තියෙනවා 10000යි පිකෝ ෆැරඩ් කියලා. මේක ගණනය කරාම 10යි නැනෝ ෆැරඩ් හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. තවත් එකක් ගණනය කිරීමක් ඕනනම් කරමු. 104 කියලා මේ වගේ තිබුණා. මම මේ ඔබට දෙන්නේ බහුලව භාවිතා වන ඒවා. වැඩි කිරීම 1.0. ඔබ දන්නවා මෙහෙම තියෙනකොට දකුණු ඇත්ත එක්කෙනා වෙන් කරා 1.4යි. නම් 1.5ක් මේ විදිහට ලියනවා පිකෝ ෆැරඩ්. මේක 1000ෙන් බෙදුවොත් 100යි නැනෝ ෆැරඩ් කියලා කියන්න පුළුවන්. ඕන්නම් අපිට 0.1යි
මයික්‍රෝෆැරඩ් කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට අපිට ගණනය කිරීම සිද්ධ කරන්න පුළුවන්. SMD කැපැසිටර් එක S සමා වෙන්නේ SMD නෙවෙයි සෙරමික් සාමාන්‍ය තත්ත්වයේ කැපැසිටර් එක. එතකොට ඔබට මට තවත් දෙයක් කියන්න තියෙනවා. කැපැසිටර්ස් වල SMD කැපැසිටර්ස් කියලා ජාතියකුත් තියෙනවා. මේක තමයි අපේ ෆෝන් වල ලැප්ටොප් වල ටැබ් වල බහුලව භාවිතා වෙන එක SMD. මොකද්ද සෙරමික් කැපැසිටර්. අපි හිමුණාට පොදු SMD කියලා කියනවා. මතක තියාගන්න SMD සෙරමික් කැපැසිටර්. මතක තියාගන්න මේක වර්ග 3කින් අන්තර්ගත වෙනවා. හැබැයි මේක මෙහෙම කියලා දුන්නොත් ඔබට පැටලෙයි. නමුත් ඉතින් කියලා දෙන්න වෙනවා. බහුලවම පාවිච්චි වෙන SMD කැපැසිටර් එක තමයි ඔබට තිරේ දිස් වෙන්නේ. මොකද්ද මෙන්න මේ පැත්ත සිල්ව කල මැද නිකන් gold දුඹුරු ලා දුඹුරු කියමු අපිනේ ලා දුඹුරු එහෙම නැත්නම් gold මේකත් සිල්ව gold සිල් හරි එතකොට තියෙන එක තමයි අපි SMD කැපැසිටර් එකක් කියන්නේ. SMD කැපැසිටර්ස් වල කලාතුරකින් අහු වෙනවා ඒකත් දැනගන්න. මේ ආකාරයට තියෙන කැප් එකේ දෙපැත්ත සිල්වවන අතර අර විදියටම මේ දෙපැත්ත සිල්වවන අතර මැද ලා අළු පාටක් යුක්ත කන්ඩෙන්සර් කැප් SMD සෙරමික් කැපැසිටර්ස් තියෙනවා. ඒකත් ඔබ විසින් අමතක කරන්න එපා. ඒ වගේම මේක කියලා දුන්නම ඔබට තියෙන දැනුමත් සමහරවට පැටලෙයි කියලා බයක් තියෙනවා මේවා කලාතුරකින් යෙදෙන ඒවා. ඒ වගේම මේ දෙක සිල්වවන අතර මෙන්න මේක ලා දුඹුරු නෙවෙයි තද දුඹුරු පැහැයෙන් යුක්. කළු පාටට හුරු කළු කියන්න බෑ කළු වුණොත් කැප් එකක් වෙනවා. තද දුඹුරු පාටෙන් යුත් SMD කැපැසිටර්ස් නුත් අපිට කලාතුරකින් හම් වෙනවා. නමුත් ඔබ බහුලව භාවිතා වෙන්නේ මොන කැප් එකද මතක තියාගන්න. මේක ලා දුඹුරු පාටින් උත් අපි ෆෝන් වල ඉගෙන ගත්ත ෆෝන් වල පේන්න තියෙන SMD කැපැසිටර්. ඒතර මේගොල්ලන්ට ඇත්තටම ධන ඍණ ભેදයක් නැහැ. මේගොල්ලන්ගේ වෙන්න වෙන පරාසය ඉතාමත් අඩුයි 0.5 වගේ සංඛ්‍යාත ජනන උපකරණ වලට ෆෝන් වලට ටැබ් ලැප්ටොප් වගේ ගොඩාක් උපකරණ වලට මෙන්න මේ සෙරමික් SMD කැපැසිටර්ස් කියන ඒවා පාවිච්චි වෙනවා කියලා අමතක කරන්න එපා. හරි. එතකොට ඔන්න ඔය කතා කරපු මූලික කැපැසිටර්ස් ටික තමයි අපේ ජීවිතේ අපිට ගොඩාක්ම වැදගත් වෙන කැපැසිටර්ස් කියලා අමතක කරන්න එපා. බහුලවම භාවිත වෙන කැපැසිටර්ස් ටික ඔය ටික තමයි. මොකද ඉලෙක්ට්‍රොලයිටික් එක සහ ටැන්ටලම් එක සහ සෙරමික් කැපැසිටර්ස්. මේ කැපැසිටර්ස් වර්ග 3ටම ඔබ දැක්ක SMD කැපැසිටර්ස් තියෙනවා කියලා. හරි සෙරමික් වලටත් SMD කැපැසිටර්ස් තිබුණා. ටැන්ටලම් වලටත් SMD කැපැසිටර්ස් තිබුණා. ඉලෙක්ට්‍රොලයිටික් වලටත් SMD කැපැසිටර්ස් තිබුණා. මේ ටිකට අමතරව තවත් තියෙනවා අපිට බහුලව භාවිතා නොවුනත් තවත් කැපැසිටර්ස් ටිකක් තියෙනවා. ඔබට තිරේ දිස් වෙන්නේ මේයින් කැපැසිටර් එකක්. මොකද්ද? මයිකා කැපැසිටර් කියන එක. එතකොට මයිකා කියන මූලද්‍රව්‍ය පාවිච්චි කරලා හදන කැප් එක තමයි මයිකා කැපැසිටර් කියලා කියන්නේ. එතකොට අඩු වැඩි වශයෙන් මේවත් පාවිච්චි වෙනවා කියලා අමතක කරන්න එපා ඔබ. මයිකා කැපැසිටර් එකක් අපේ රටේ යම් මට්ටමකට පාවිච්චි වෙනවා. ඒ වගේම මයිල කැපැසිටර් එක කියලා කැපැසිටර් ජාතියක් තියෙනවා. ඔබට මේ තිරේ දිස් වෙනවා. මයිල කැපැසිටර් එක කියන්නේ පාවිච්චි වෙන යයි. අතර තරම් ජනප්‍රිය නැති වුණත් යම් මට්ටමකට පාවිච්චි වෙන කැපැසිටර් එකක් තමයි. ඊට පස්සේ මෙන්න මේ පොලියෙස්ටර් කියන කැපැසිටර් එක මතක තියාගන්න. අපේ රටේ ටිකක් දුර්ලභයි. නමුත් පාවිච්චි වෙනවා. පොලියෙස්ටර් කියන කැපැසිටර් එක දැන් ඔබ ඉංග්‍රීසි ක්‍රමයට ඉගෙන ගත්තොත් පොලිස්ටරීන් සහ පොලියෙස්ටර් කියන නම් වලිනුත් ෆිල්ම් කැපැසිටර් කියලා හඳුන්වනවා. මේ සියල්ල නාන් පෝලරයිස් කැපැසිටර් සෙරමික් කැපැසිටර්ලත් එක්ක මෙයාලට ධන ඍණ ભેදයක් නැහැ. මෙයාලගේ දෙන අගේ රීඩ් කරලා අපිට අදාළ උපකරණ වලට දාන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා ලං පේපර් කැපැසිටර් කියලා ඉතා දුර්ලභ ඒවා තියෙනවා. ඒ වගේම වීදුරු කැපැසිටර් කියලාත් ඔබට තිරේ දිස් වෙනවා. ග්ලාස් කැපැසිටර් කියන ඒවත් තියෙනවා. ඒ වගේම වැදගත් කැපැසිටර් එකක් තමයි වේරියබල් කැපැසිටර්. විචල්‍ය ධාරිත්‍රක කියලා ඔබ අහලා ඇති. වේරියබල් කැපැසිටර් ගොඩක් රේඩියෝවල වගේ පාවිච්චි වෙනවා ටියුන් කරන වැඩවලට. අපිට මේ වේරියබල් කැපැසිටර් එකේ මතක තියාගන්න මෙන්න මේ ආකාරයට කට්ටයක් තියෙනවා. ඒකට චූටි ස්ක්‍රූපණයක් හරි මොකක් හරි දාලා අපිට කරකවන්න පුළුවන්. එතකොට මේ ධාරිත්‍රකයේ අගය යම්කිසි පරාසයක වෙනස් වෙනවා. ටියුනින් කන්ඩෙන්සර් වේරියබල් කැපැසිටර්
විචල්්‍ය දාරිත්‍රක කියන්නේ මේ ඔක්කොම එකම නමකින් හඳුන්වන ඒවා. යම් කිසි වෙනස් කරන තැනකදී අපිට මේක වැදගත් වෙනවා. වේරියබල් කැපැසිටර් කියන එක හොඳට මතක තබා ගන්න. ඒ වගේම ඔබට කියන්න තියෙනවා වේරියබල් කැපැසිටර්ස් වලට අමතරව ඔබට යමක් අමතක වුණා මේ තිරේ දිස්වනවා ඔබට මොනවද වතුර මෝටර් ඕට මෝටර් වෙන්න පුළුවන් ෆෑන් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලටත් අපි පාවිච්චි කරනවා කැප් එක. ඒතර මේ කැප් එක අපි මේ ඉගෙන ගති උපකරණ වලින් මොන කොටරද වැටෙන්නේ කියලා ගැටලුවක් තියෙනවා. හොඳටම දන්න ඔබ එයාට දනරින ભેදයක් නැහැ. දනරින ભેදයක් නැත්තම් බොහෝ විට DC වලට යදෙන්න බැහැනේ. DC වල දනර ભેද තියෙනවා. එහෙමම කියන්න බෑ නේ. SMD මේ සෙරමික් කැපැසිටර් DC වලක් තියෙනවා. මෙතෙන්දී අපි මේව පාවිච්චි කරන්නේ ගොඩක් ඔබ දන්නවා AC direct supply එකක් දෙන්නේ. එහෙමනම් මතක තියාගන්න මෙයාලා සෙරමික් කැපැසිටර් ගොඩට තමයි වැටෙන්නේ. මේ ආකාරයට තියෙන ලොකු ඔබ වතුර මෝටරයක දැකලා ඇති මෙන්න මේ වගේ සිලින්ඩරයක් විතර කැප් එක. මේක එතකොට සෙරමික් කැපැසිටර් එකක් කියලා මතක කරන්න එපා. තිරේ දිස්සනවා. ඒ වගේම ඔබ දැකලා ඇති ෆෑන් එකට හායි කරනවා මෙන්න මේ වගේ කැප් එකක්. අඬු තියෙන කොටු කැප් එකක්. මෙන්න මේකේ අගයන් ටික ලියලා තියෙන මේකත් AC supply එකක් දෙන කැප් එකක්. මේ කැප් එකත් සෙරමික් කැපැසිටර් එකක් කියලා මතක කරන්න එපා. මේවා ඉදි සිද්ධ වෙන්නේ අර ස්මූතින් වැඩේටත් වඩා ආරෝපණ ගබඩා ගල්ලා මුලින් කොයිල් එකට විශාල ධාරාවක් ලබා දීලා එයාගේ ආරම්භය අපි ඔකට කියනවා ස්ටාර්ටිං ටෝක්. එයා ආරම්භ කරන්න ඔන් වෙන්න අවශ්‍ය ධාරාව ලබා දීම තමයි මේ වගේ කැප් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ස්ටාර්ටිං ටෝක් එක දීම තමයි බොහෝ විට මේ වගේ සෙරමික් කැප් එකකින් මෝටර් වලට පාවිච්චි කරන කැප් එකකින් බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් මෙන්න මේ ආකාරයට තියෙන ගොඩක් උපකරණ වලට අපිට කන්ඩෙන්සර් නොයෙක් මාදිලිය කන්ඩෙන්සර් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට දැන් තේරෙනවා ඇති කන්ඩෙන්සර් ගැන කතා කරාම කැප් ගැන කතා කරාම ඉතාමත් විශාල ප්‍රමාණයක් තියෙනවා. විශාල පරාසයකවදී වෙනවා. ඒ විශාල පරාසයක් තුළ ගණනය කිරීමුත් අරිට වට වඩා වැඩි වෙනවා. ඒ වගේම SMD කැපැසිටර්ස් ගත්තොත් SMD කැපැසිටර්ස් වල ටැන්ටලම් සහ ඉලෙක්ට්‍රොලයිටික් කියන ඒවා ගොඩක් කම්පියුටර් මදර් බෝඩ් වල ඒ වගේ ඒවා පාවිච්චි වෙන අතර SMD සෙරමික් කියන එක අපේ ෆෝන් වල ගොඩක් පාවිච්චි වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට තමයි කැපැසිටර්ස් වර්ග ටික වර්ගීකරණය වෙන්නේ. මං හිතනවා ඔබට කැපැසිටර් සම්බන්ධව ඉතාමත් හොඳ මනා දැනුමක් ලැබෙන්න ඇති කියලා. හැම ජාතියක් ගැනම මම ඔබට අධ්‍යයනය කරන්න සාකච්ඡා කිරීම කරා. එතකොට සමහර කැපැසිටර්ස් ගැන කතා කරද්දී අපිට ඒවට අදාළ වෝල්ටේජ් වලට අදාළ චාර්ට් එක අපේ ළඟ තියෙන්න ඕන. ඒ චාර්ට් එකත් මම ඔබට දෙනවා. ඒ වගේම තවත් සමහර කැපැසිටර්ස් තියෙනවා මෙන්න මේ ආකාරයට. ඔබට ඒක තිරයේ දිස් වෙනවා. අපි හිතමු මේක සෙරමික් කැපැසිටර් එකක්. 681J කියලා මෙන්න මේ වගේ සෙරමික් කැපැසිටර් එකක් තියෙනවා. මේකේ මුල් අගයන් තුන මගින් අදාළ අගය නියෝජනය කරන අතර මෙන්න මේ අකුර මගින් වේරියන්ස් කොච්චර ප්‍රමාණයක් අඩු වැඩි වෙනවද, මේකට අපි ටොලරන්ස් කියලා කියනවා, කොච්චර ප්‍රමාණයක් අඩු වැඩි වෙනවද කියන එකත් නියෝජනය කරනවා. 681 ගත්තම ඔබ දන්නවා හොඳට මේක වෙන් කරාට පස්සේ 68 වැඩි කිරීම 1.0යි. එතකොට 680යි පිකෝ ෆැරඩ් තමයි මෙයාගේ අගය කියවීම සිද්ධ වෙන්නේ. මෙතන කැපිටල් J කියලා අගයක් තියෙනවා. මෙන්න මේ අගයන් ගැනත් ඔබට අවබෝධයක් තියෙන්න ඕන. B අකුරෙන් 0.1 ප්‍රතිශතයක් නියෝජනය කරනවා 100ට. ඒ වගේම C අකුරෙන් 0.25 ප්‍රතිශතයක් නියෝජනය කරනවා. ඒ වගේම D අකුරෙන් 0.5 අගයක් නියෝජනය කරනවා. F අකුරෙන් 1% අගයක් නියෝජනය කරනවා. G අකුරෙන් 2% අගයක් නියෝජනය කරනවා. ඒ වගේම J අකුරෙන් 5% අගයක් නියෝජනය කරනවා. K අකුරෙන් 10% අගයක් නියෝජනය කරනවා. ඒ වගේම M අකුරෙන් 20% නියෝජනය කරන අතර Z අකුරෙන් 80% නියෝජනය කරනවා. මොකද්ද මේ 100ට ගාන ධාරිතාව 100ක් වුණොත් මයික්‍රෝ ෆැරඩ් එකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 99යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්, 101යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්. මෙතෙන්දී අපි ගත්තොත් 5% නියෝජනය කරනවා නම් 100යි මයික්‍රෝ ෆැරඩ් කියන එක 95යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්, 100යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්. 20ක් කියන එකක් ආවොත් 80යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්, 120යි මයික්‍රෝ ෆැරඩ් වෙන්නත් පුළුවන්. ඒ පරාසයන් දෙක තුල වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ඒ ඉංග්‍රීසි අකුරෙන් ටොලරන්ස් එකත් සමග කිසියම් ධාරිත්‍රකයක් ආවොත් ඒ ධාරිත්‍රකයේ අගය නියෝජනය කරන්නේ.
මම හිතනවා ඔබට කන්ඩෙන්සර් පිළිබඳ කැප් පිළිබඳ හොඳ අවබෝධයක් මේ පාඩම තුලින් ලබා ගන්න ඇති කියලා. මින් ඉදිරියට ඔබ ලෝකයේ තියෙන දකින ඕනම කැප් එකක් ඔබට ගණනය කරලා අගය කියන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි. එහෙමනම් අද පාඩම මෙතනින් අවසానයි. මේ වගේම වැදගත් පාඩමකින් ඊළඟකින් අපි හමු වෙමු. ඉලෙක්ට්‍රොනික උපාංග සම්බන්ධව. ස්තුතියි.